අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර වෙන්නේ නැහැ ලැබී ඇති නිදහස වැරදියට පාවිච්චි කරන්න එපා ජනපති අවධාරණය කරයි විප්ලවවාදීන් කියාගන්න පක්ෂ හැමදාමත් කළේ ජනතාව පාරට ගෙන්නලා දේශපාලන වාසි ගන්න එක අගමැති කියයි සියත ප්‍රවෘත්ති වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට සියත යනු ජනතාවගේ නාලිකාවයි සත්‍ය අපක්ෂපාතී සහ මධ්‍යස්ථ වාර්තාකරණයත් සමග සියත ප්‍රවෘත්ති මේවර පිට සියලු ජන කොටස්වල හතපතට ආමන්ත්‍රණය කර අවසන් ජනතා විශ්වාසය තව තවත් තහවුරු කර ගනිමින් තවත් යෝධ පියවරක් ඉදිරියට තැබීමට සියත ප්‍රවෘත්ති සමත්ව සිටිනවා ඒ මෙවර රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශ ත්‍රිත්වය අතරට සියත ප්‍රවෘත්ති අප පැමිණීමයි සියත ප්‍රවෘත්ති ඇතුළු අප නාලිකාව තවත් සම්මාන කිහිපයක් සඳහාද මෙවර රයිගම් සම්මාන උළෙලේදී නිර්දේශ වුණා සියතට පැත්තක් නැහැ හැමදාම සියත ඉන්නේ ජනතාවගේ පැත්තේ සිංහල තමිල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම නියෝජනය කරන රූපවාහිනී ගුවන් විදුලි නාලිකා හයකින් සමන්විත සියත මාධ්‍යාලය කිසි විටක රේටින් පසුපස හෝ සම්මාන පසුපස හඹා ගියේ නැහැ යන්නෙත් නැහැ අපට ලැබෙන එකම වටිනා සම්මානය වන ජනතා සම්මානය අප සියත නාලිකාව සතුයි මෙරට ජන මනස ඇත්තේ කුමන නාලිකාව සමගද කුමන වැඩසටහන සමගද කුමන නිවේදිකාව නිවේදිකයා සමගද ජනදේ අපේ රටේ සම්මාන ලබා දෙන ආයතන නිවැරදිව තීරණය කිරීම ඉතාම සතුටට කරුණක් රේටින්ස් මත පදනම්ව එයත් සිදු වුණා නම් සුදුසාට සුදුසු තැන හරි දෙයට නිසෙ ඇගීම් නොලැබෙන්න ඉඩ තිබුණා අපේ රටේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන රයිගම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් සඳහා සියත නාලිකාව ඊයේ දින නිර්දේශ වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති විකාශයක් ගෙන එමින් හරි දේ හරියටම රටට කියන සියත ටීවී ප්‍රවෘත්ති මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකා ත්‍රිත්වය අතරට පැමිණියා වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය News 8 Live සියත News සියත ටීවී හිරු ප්‍රවෘත්ති සියත ටීවී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රබලත්වය මැනවින් කියාපාමින් ප්‍රවෘත්ති නිෂ්පාදිකා අශිකා අරුස් වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන් ත්‍රිත්වය අතරට මෙලෙස තේරීපත් වුණා වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන අපි නොදන්න ක්‍රිබ් F අශිකා අරුස් සියත ටීවී පසුගිය වසරේදී සුමති සම්මාන උළෙලේදී සියත ප්‍රවෘත්ති හොඳම කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි රන් සම්මානයද දිනා ගනු ලැබුවා සියත ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය තැබූ ඔබට ස්තුතියි හදවතින්ම මීට අමතරව මෙවර රයිගම් සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන සඳහා දිල්ෂාන් රන්ත්‍රා නිෂ්පාදනය කළ රෞම වැඩසටහන තේරීපත් වුණා වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගරාමයේ වැඩසටහන රෞම දිල්ෂාන් ලන්ත්‍රා සියතටි අප සහෝදර දමිල නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකා ප්‍රධානි සෙල්වරාජ් නමනීතන් වසරේ විශිෂ්ටතම දමිල සම්ප්‍රවේශක සඳහා නිර්දේශ වුණා වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක දමිල සෙල්වරාජ් නවනීතන් ස්ටාර් ටීවී සියත ප්‍රවෘත්ති සමග සියත නාලිකාව හිමි වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය පිළිබඳව ආදරණීය ඔබ තැබූ විශ්වාසයට අපගේ හෘදයාංගම ස්තුතිය අප සමග සැමදා සිටිනා ඔබට අප ලබා දෙන එකම පොරොන්දුව අප සැමදා ඔබ සමගයි අපේ මහිමේ අපේ සියත පිවිදීලා
රට පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැරවන්නේ නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ලැබී ඇති නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්න එපා කියලත් ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා. මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක වනවා. පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කරනවා. රන්බිම ඔප්පු ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් 30 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා විසින් ඔප්පු ප්‍රදානය කිරීම සිදු කරනු ලැබුවා. ඔබට තියෙන වගකීමක් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා ඔබේ භූමිය සෑම බිං අඟලක්ම වගා කිරීමේ අයිතිය වගකීම ඔබ සතුව තිබෙනවා. අපේ විවිධ කෘෂිකාර්මයේ පැත්තෙන් ඒ වගේම අනිකුත් සියලු දේවල් පැත්තෙන් මේ කටයුතු ඉටු කරන්න අපි දැන් සැලසුම් කළා වේගයෙන් කරගෙන යනවා. රසායනික පොහොර ගෙන්වන එක සීමා කළාම සමහර විප්ලවවාදීයි කියා ගන්න පක්ෂ තමුන්වහන්සේලා ළඟට ඇවිල්ලා පාරට බහින්න කිව්වා කියලා අපිට මතකයි. වගා කරන්න එපා කිව්වා. වගා කුඹුරු වලට ගිනි තියලා පෙන්නුවා. එළවලු මළු පිටින් විනාශ කරලා පෙන්නුවා. මේ හැමදේම කරන්නේ ගොවිතැනට ආදරෙන් නෙවෙයි කියන එක ඔබ ගැන කැක්කුමකින් නොවෙයි. රටේ නැති අසත්‍ය ප්‍රචාර සිදු කරමින් එදිනෙදා ජීවිතය අඩාල කරන්න බොහෝ දේවල් සිදු කළා. සංචාරකයින් රටට එන එක වළක්වන්න නගර ගානේ උද්ඝෝෂණය කළ බව ඔබට මතක ඇති. ගොවියන් හැටියට ගොවියන් නොවන අය, ගුරුවරුන් හැටියට ගුරුවරුන් නොවන අය පාරට ගෙනාව. මේ අය ප්‍රශ්නවලට විසඳුම අරගෙනද පාරට බැස්සේ? නැහැ. ඒ හැමදේම කළේ දේශපාලන වාසිවලට. මේකට ගමේ ගොඩේ කියන්නේ බිත්තියට හේතු කරලා විසඳුම් ගන්න හදන වකීලයි. අද මමත් මගේ ආණ්ඩුවත් මේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආකාරයට, ජනතාවගේ නිදහස තහවුරු ආකාරයට, අපේකම අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් තමයි අපි රට පාලනය කරන්නේ. අපි නිදහස ලබා දීලා තිබෙනවා සෑම කෙනෙකුටම. අවාසනාවකට නිදහස බොහෝ දෙනෙක් වැරදි විදියට පාවිච්චි කරනවා. අපි දන්නවා අපි බොහෝ යුගයන් පහු කරගෙන ආපු ජාතියක්. අද ජීවත් වන තරුණයන් තරුණියන් මේ යුග ගැන අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ දැකලා නැහැ. එදා සරච්චන්ද්‍ර වැනි සාහිත්‍ය දරයන්ට කානුවල දාලා ගහපු යුගයක් තිබුණා. නඩුකාරවරුන්ට ගල් ගහපු යුගයක් තිබුණා. මැතිවරණ සිටියම අකුලපු යුගයක් තිබුණා. ඒවා ගැන අපි තරුණයන්ට අවබෝධයක් නැහැ. සමහර අයට අමතකයි. ඒ වගේම මාධ්‍යවේදීන් මුහුදට ගිහින් අතාරපු ගයක් තිබුණා. අද අපට බලපාලා තියෙන ලොකුම අභියෝගය තමයි විදේශ විනිමය ප්‍රශ්නේ. හේතු කීපයක් තියෙනවා. කරුණු සියල්ලක්ම මගේ හෝ අපේ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ වැරැද්දක් නිසා නෙවෙයි සිදු වෙලා තියෙන්නේ. විපක්ෂය මුළු ලෝකයටම බලපාන මෙවැනි අවස්ථාවකදී රට ගොඩනැගීම සඳහා වග කියවිතුව වැඩ කළ යුතුයි. බොරු ප්‍රචාරය කිරීම වග කියන විපක්ෂයක් කරන දේවල් නෙවෙයි. මේ බොරු වලට රැවටෙන්නට එපා. 2022 යල කන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතර බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකාය කාබනික පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එලෙස නිෂ්පාදනය කළ පොහොර ලක් පොහොර සමාගමට බාර දීම පසුගියදා සිදු කෙරුණා. කාබනික පොහොර වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ වැඩසටහන යටතේ දිවයින පුරා සමහර ගොවීන් කාබනික වගාව සිදු කරගෙන යනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් මෙන්ම අස්වැන්න අඩු වූ බව පවසන ගොවීන්ද සිටිනවා. මේ අතර සෞභාගී දැක්ම වැඩපිළිවෙල යටතේ වස විසින්තර වගාවක් සඳහා ගොවි ජනතාව යොමු කරමින් 2022 යල කන්නේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට බෙදා හැරීමට මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ පිහිටි කොම්පෝස්ට් පොහොර පොහොර කිලෝ 50,000ක් නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර තොගය හිඟුරක්කුඩ පිහිටි ලක් පොහොර සමාගමට බහර දීම සිදු කෙරුණා. ඒ මැදිරිගිරිය කලාපයේ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානි ලුතිනල් කර්නල් NBAK නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 යලකන්නේට අවශ්‍ය කාබනික පොහොර තොග තවත් නිෂ්පාදනය කරමින් සිටින බවයි ලුතිනල් කර්නල් නිශ්ශංක මහතා පවසන්නේ. ලක් පොහොර සමාගමට අඛණ්ඩව පොහොර සැපීමට හැකි බවද ඔහු පවසනවා.
ඉදිරියේදීත් ඊගාව කන්නයට අදාළ පොහොර ප්‍රමාණය නිෂ්පාදනය සඳහා ඒ කඩිනම් කිරීමට සහ ප්‍රමාණාත්මක වැඩි කිරීමට අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් ලැබී තිබෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය මේ සඳහා ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන සියලුම බලකායවල මේ විදිය නිෂ්පාදනය සිද්ධ කරනවා. ඊට අමතරව මැදිරිගිරි බලකාය වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඊටත් වඩා ප්‍රමාණයක් යල් කන්නය සඳහා ඉදිරියේදී ලබා දීමට ඒ සඳහා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මේ වෙනකොට දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් ගහෙන් ගැටිච්ච මිනිහට ගොනා යන්නා වගේ ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කරලා තියෙනවා. එහින් විදුලි කප්පාදු වෙනවා. දැන් ඊට පස්සේ හෙට අනිද්දා එනකොට මේ කට්ටිය ආයෙ මතුරන්න පටන් ගනි. යුක්‍රේනයේ රුසියාවේ යුද්ධයේ මත අපේ රටට හරි අපහසුතාවයකට පත් වෙනවා. තෙල් මිල ඉහළ යනවා. මේක නිසා මේ බරත් ජනතාව මත දාන්න වෙනවා කියන තත්ත්වෙට තමයි රට පත් වෙන්නේ. ලෝක වෙළඳපොලේ තෙල් තියෙනවා. සල්ලි තියෙනවා නේද? තෙල් ටික රට ඇතුළට ඒ මොහොතෙම ගේන්න පුළුවන් නම් ඩෙමරේජ් ජීවන්න ඕනේ නැහැ. දවසට ඩොලර් 25000කට වැඩිය නැවකට ඩෙමරේජ් ජීවනවා. ඉතින් දවස් කීයක් එළිය පාක් කරලා තියනවද නැවක? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරොත් මෙතුමා ඒ ආණ්ඩුවට යනවා. එතුමා తాවකාලික නවාතනක් හැටියට තමයි මේ ආණ්ඩුවේ තුල රිංගගෙන ඉන්නේ අම්බලමක් විදියට. එදා වේල කන්නවත් නැති මිනිසු ගෙනල්ලා සම්මේලන తిව්වට ඒ මිනිසුන්ට මේකෙන් වෙන සෙතක් නැහැ. මේ කාර්යයට මේ මලගෙදරක් වෙලා තියෙන වෙලාවේ මගුලක් කනවා වගේ වැඩක්. උගාකය අහනවා ඇයි මේ ආණ්ඩුව එල්ලිලා ඉන්නේ කියලා. මේක අපි හදපු ආණ්ඩුවක්. ඒ නිසා මේ එල්ලිලා ඉන්නේ අපිට ප්‍රතිලාභයක් ලබා ගන්න නෙවෙයි. ආණ්ඩුවේ අඩුපාඩුකම් ඇති එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපිට බාර දුන් විෂයපතේ තුලින් පුළුල්ලු ජාතික සේවාවක් කිරීමට අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන්ධන ආදී දේවල් ගේන්න විදියක් නැහැ. ඒවා ලෝක වෙළඳපළේ දැන් ඉහළම යන තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන සලුව තමයි දැන් ආණ්ඩුව භාවිතා කරන්නේ තමන්ගේ හෙළුව වහ ගන්න. විදුලි අර්බුදයට විසඳුමක් හොයන්න ආණ්ඩුවට ඌමනාවක් නැහැ. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඩීසල් නැහැ. දැවි තෙල් නැහැ. එතකොට දැවි තෙල් හා ඩීසල් සැපයුත්තේ ආණ්ඩුවනේ. එතන ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා මඟ හරිනවා. එතන අත්‍යවශ්‍ය සේවාව නිසි ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුවට තියෙන ඌමනාව සහ මැදිහත් වීම කිසිදු ආකාරයෙන් පේන්නේ නැහැ. මේක තමයි මෙතන තියෙන ගැටලුව. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙ. මහනුවර මහනගර සභාවේ විශේෂ සභාවාරිය රැස්වීම පැවැත්වුණා. එහිදී ඊට සහභාගී වී සිටි මන්ත්‍රීවරුන් පිරිසක් කළු පැටි පැළඳ විරෝධතාවක නිරත වුණා. ඒ මහනගර සභාවේ සිදුවන යම් යම් අකටයුතුකම් වලට එරෙහිවයි. ගලේවිල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහායකවරයා ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ සහ එයවට හෙරොයින් අලෙවි කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 55කට ආසන්න ප්‍රමාණයකුත් හෙරොයින් අලෙවි කර උපයාගත් රුපියල් 76,70,000ක් සහ ජංගම දුරකථන දෙකක්ද සේ භාරයට ගත් බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසන්නේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් පරීක්ෂක SDPN දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්. හැටන් කම්කරු කාර්යාලයේ ඉදිකරන ලද සෙළුම පහසුකම් වලින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ වෑන් රථයක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. ඊට හේතුව වෑන් රථයේ හදිසියේම ඇති වූ කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ. එම වෑන් රථයේ ගමන්ගත් අඹුසැමියවල බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ලංකාදීප පුවත්පත් සේවයේ නියතුව සිට මියගිය මාතේවේදීන් වෙනුවෙන් මහා සංඝරත්නය 25 නමක් උදෙසා අෂ්ට පරිස්කාර පූජාවක් සහ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. මෙය සංවිධානය කර තිබුණේ පූජ්‍ය කරපුටුගල අමරසිංහ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලංකාදීප මාතේවේදී එකමුතුවයි. සියත ජින්තු පිටිය අහන්න iPhone දිනන්න ප්‍රවර්තන වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු පසුගියදා මාලබේ ප්‍රදේශයෙන් බිහි වුණා. iPhone දිනාගත්තේ මාලබේ පදිංචි නිරන්ත ලක්මාල් මහතායි. සියත ජින්තු පිටිය ශ්‍රවණය කරමින් රටේ ගමන් කරන ශ්‍රාවක ඔබ සොයා සියත FM කණ්ඩායම ඔබගේ මාලබේ නගරයටයි.
සියත ජිත්තුපිටිය අහන් අයිෆෝන් දිනත්න වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු මාලිබේ නගරයෙන් බිහි කරන්නට සියත FM කණ්ඩායමට හැකි වුණා. අයිෆෝන් දිනාගත්තේ මාලිබේ පදිංචි නිරත් ලක්මල් මහතා. මාරම ගේම් එකක් ගෙදර යන ගාම මම අයිෆෝන් එක වින් කරා මගේ අතට අයිෆෝන් එක හම්බ වුණා මට මාරු පොදේ තැන්කියු සියද ඉදිරියටත් FM 98.2 සහ 98.4 දිනපතා සබස පහට සියත චින්තුපති ශ්‍රවණය කරන ආදරණීය ශ්‍රාවකීන්ට තව තවත් නවතම අයිෆෝන් ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.